අද අපටේ තරුණ අදිහා බැලුවත්තේෙම මේ කොරන අවසංග තත්වත් එක්ක රැකි අියුක්තිය බරපත ලෙස ඉහළ ගිහිලදෙන. එවගේම සාමාන්‍යෙන් අවරුදු දාශසියත් සිත් අතර තරුණ ක්ඩායම් සෑම අවස්ථාවකම කැමති සමාජයට ගීල සසාමාජත්යෙක මුහ වෙලා ඉන්න. හැබැයි මෙත්. සංගතත්වේ නිසා උන්ටඒ මගහැරලති න. එනිසාවඋන් රපතල මානසික පීටනයක ඉන්න. ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වනතෙක් රජාරගෙන්න්නෑ. ඒ සම්බන්ධ කිසිතු සාකච්ඡාවක් මේවිට රජක්්‍රියාත්ම කල්නෑ. එනිසා අපේ රටේ තරුණයෝ බරපතලෙස එක පැත්තෙන් ආර්ථික ය නිගට ලක්වෙලාතිනො නි පැත්තිෙන් බරපසල්ලෙස මානනිසික පීටින ක් වෙලන්න. හැබැයි අපේ පාර්ලිමේන්තු ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂේ නියම නියෝජනයක් නැතින්ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් නෑ ඒ වගේම තමයි. විශ්වාස කරන මයටට පාලනය කරන්න පරම්පරා දේශපාලයෙන් එහට ගිහිල්ලා නිදහ සධ්‍යාපනයෙන් දැනවගක් දැනුම හැකාව කුසලතවවෙතින ක්ඩායමක් පාලිමේන්තුවට පලස් බාට ප්‍රදශබාවට යන්න ෝනනි කියලා. අද අ්ඩු පක්ෂයකකිසි පනාහ ාසන න්ත්‍ර කන්ඩායමක්කිින්න්නවා හැබයි කන්්ඩෑයමම නෝජනයක්ක් නැතිනිසා තමයි. අද ගොන් තකතීරු ූරු තීරුද මේ ආන්ඩුවිසිං ගනු ලබන්නේ. තැ ලෝකේ හැම රටක්ම මේ කොරණ වසංගත තත්වයක් එක්ක. බලන්නේ වසංගතයෙන් බේරෙන්න්න කොහොම හරි ඒ සඳහාවශ්‍ය අෞෂද ඒ රට ගන්න හැබ අපේ රටමොකක්ද කරන්නේ. වෂද ගන්නවා වෙනුවට රෝග අපේට ගෙන්න්නනවා. දක්ක යූක්‍රයන සංචාරකයෝ කිය කණ්ඩෑයමක්ගෙනවද හහිදිනයටට කොරෝන. මේකද රට ආ්ඩුවක් කරන්න ඕන. මේක තුනෙන්ින් දෙෙහක බලයඇති ආ්ඩුවක් කරන්න ඕනනි. අන පත්තෙන් ආදාානේද භූමදාානේද කියලා රටේ ජාතිවාද අතවවාද පපපුරුණ. නිත්ෙන් ලක ඉතිහාසේ පලිනිවතාවට තමන්ගේ සහෝදරයටට පාලිමීන්තුවට එන්න පුරවේසි භාාව වෙනස් කරන වනට ආණ්ුකම ව්‍යස්ථාව වෙනක කරන. තිම වැනි තත්යත් තමයි දපේනට තුො නිර්ණ ලාලදී. ඇඒ මේ ආන්ඩුක්ෂය තුනින් දෙක තුළ දැනවුගත් කුසලතාවෙන් හැකියාවෙන් පිරිපුන් තර කණඩායමක් නෑ මට විරද්දවා හන්ඩරගන්න.